Sri Lanka, Podujana Permunia Sahaksa Jatika Paksha, Neogene Kermin, Palazza Bahabala, Hitapu Mantri Varunha, Janadipati Ranil Vikram Singham Hatata Hamwak, Batramule di Pavatuna, Idiri Janadipati Varnedi, Janadipati Ranil Vikram Singham Hatake, Jag Grahane, Vijay Grahane Akirima take pay to Babatu, Yojanava, Basta Hira Palatan, Hitapu Pradahana Amate, Isura Deva Prim Hata Idripatkala, Sri Lanka, Podujana Permune, Mihintale Pradahana Sangi the Haiker, TMR Siripala Mahatatulu, Palazza Baha, Hitapu Neojitin, Ekase the Hase Deniku, Es Tirakala, Mihida the Hastaku, Janadi. අපි ඔක්කොම මුණ ගැහුනේ එකට එකතු වුනේ 2022 ජූලි මාස. අපි ඔක්කොම නිවාස නැති නිවාසීමියන්ගේ සංගමයට අයිති වුණා. එදා රටට අනාගතයක් නැහැ කියලා මිනිස්සු හිතුවා. රට ඉදිරියට යන්න බැරි වෙයි කියලා හිතුවා. ඇයි මේ ආණ්ඩුව ගත්තේ කියලා සමහරු මගෙන් ඇහුවා. මම කිව්වා මට විශ්වාසයක් තියෙනවට ගොඩ ගන්න පුළුවන් කියලා. සමහර මේ පොට්ටු අයක කරන්න පුළුවන්ද? මොකද ඒගොල්ලන්ට තියෙන පළපුරුද්ද කියලා. මම කිව්වා ඉතින් තියෙන අයක වැඩ කරනවා මිස මට දිව්‍ය ලෝකෙම වවන්න බෑනේ. අපි ගමන යමු කිව්වා. Then Emilusu kina ada honda kandayamak ne wata tiyenne kiyala. Api ævilla tiyena rate aapahu saamaanya tattwayata genalla bankolot bawen pita karanna. Etanin apita iwara karanna bæ. IMF giyusumanawa weda karanna one. Mokada apita mudal denne apita udaw karanne kondesi uda. E kondesiya athsan karala tiyena. Then apita mudal tiyenne December maas wenakam vitarai. Ilanga giyusuma athsan karanna IMF ekka. Etakota apita hamba wenawa January February maase. Api meka aluthen katha karanna giyot කොච්චර කල් යනවද අනික නිකන් ඔය කෙටියෙන් කතා කරන මිනිස්සු නෙමෙයිනේ සජිත් ප්‍රේමදාස කතා කරනකොට පය දවස් දෙක තුනක් යනවා ඉතින් අවුරුද්දක් යනවා මේ කිවර කරන්න ඒතර අපි මුදල් නැතුව යන්නද දැන් තියෙන්නේ මේක ගෙනිහිල්ලා මුදල් අරන් ඉදිරියට යනවද නැද්ද කියන එක අපි මෙතෙන්ට ආවේ එක තීරණයක් නිසා පොහොට්ටුවේ බහුතරයක් තීරණයකට මට සහයෝගය දෙන්න ඒක නෙකඩුවා නම් අද මේ තත්ත්වේ නැහැ ඒකට විශේෂයෙන් මේ තීරණය ගත්ත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට මම ස්තුති කරනවා ඒක රට බේරාගත්ත මේ ආණ්ඩුව ඕන හැකට මූණ දෙන්න දැන් ඉඳන්ම පියවර ගන්නවා වේදිකාවෙන් ඉඳන් කෑ ගහලා වැඩන්නේ ඉතින් අපි මේ ගෙනියන ආර්ථිකයේ අපි මේ කාලේ ආරක්ෂා කරලා ගෙනියන්න ඕනේ අපි ඇති කරපු එක තවත් ශක්තිමත් කරන්න ඕනේ ආණ්ඩුවක් හැටියට ඒක අපි තමයි කරන්න තියෙන්නේ විශාල වැඩ කොටසක් තියෙනවා මං හිතන්නේ කෘෂි නවීකරණය දෙන්න ඕන පළාත් සභාවලට අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ දෙන්න ඕනේ එහෙම සංචාරක ව්‍යාපාරයේ වගකීම් දෙන්න ඕනේ මේ මහා ආණ්ඩුවෙන් ගන්න මහා ආණ්ඩුවට ඕන්ට වඩා වගකීම් තියෙන. මේ ආණ්ඩු 10න් තමයි අපි රට ගෙනියන්න තියෙන්නේ. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. ඊයේ දවසේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳව එතුමාගේ ගෞරවයේ අබමල් රේණුවකින් අඩු වෙලා නැහැ. යම් යම් අය කියනවා එතුමා ඒකට විරුද්ධ වුණා කියලා. නැහැ කිසිම විරුද්ධ වීමක් නැහැ. දැන් ඉඳගෙන කරත් එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ තියෙන ගෞරවයේ ඒ වගේම පොහොට්ටුව ඒ කරපු කටයුත්ත පිළිබඳව තියෙන ගෞරවයේ අබමල් රේණුවකින් අඩු කළා නැහැ. ඉල්ලීමක් කරා. පෙරේද වෙනකන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න එපා කියලා. මම මේ මොහොතේ අපේ හදවතේ හැමදාම ඉන්න මේ රට බේරගත්ත නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගෙන් නැවතවරක් ඉල්ලීමක් කරනවා. ඔබ අපි සියලු දෙනා වෙනුවම රට වෙනුවෙන් නැවතවරක් බලලා හිටන් මේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න එපා කියලා. අපි දිනවන්නේ පක්ෂයක් නෙමෙයි මේ පාර ස්වාධීන අපේක්ෂකෙක්. දැන් ඒකටත් එකෙක් කෙනා කියන ස්වාධීන ඉල්ලුවම ප්‍රශ්නයක් කියලා. නෑ අපි එහෙම කිව්වේ එක පක්ෂයකට නෙමෙයි අපි ඔක්කොගෙම ජනාධිපතිවරයා හැටියට ඔබතුමා පත් වෙන්න කියලා. ඉදිරි ජනාධිපති මැතිවරණේ මෙතුමා ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා අර සජබේ කට්ටිය කිව්වා කැට තියලා කියනවා කිව්වා. මේ කොළඹ දිස්ත්‍රික්කයේ අර මුස්ලිම් මන්ත්‍රීවරයෙක් කිව්වා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලන්නේ නැහැ පරදින් නිසා කියලා. එහෙනම් අද ඉල්ලන්නේ දින නිසා ඒගොල්ලම අද පිළි අරගෙන තියෙනවා අපේ ජනාධිපතිතුමා ඉල්ලන්නේ දින නිසා කියලා. සැප්තැම්බර් 22 මේ රටේ නැවතවරක් දිවුරුම් දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේමෙන් මේ අතර මෙම අවස්ථාවට එක් වූ හිටපු පළාත් සභා නියෝජිතින් තමන්ගත් තීරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අද අපේ බලවේග අපේ සියලුම වාමංශික කඳවුරේ ප්‍රගතිශීලී බලවේග ඒකරාශි වෙලා තියෙනවා. මේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. සහාය මේ දැන් දෙන කෙනාට තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රටේ නායකයා, රට බේරගන්න නායකයා, රට බේරගන්න බලාපොරොත්තු හිටපු නායකයා. අපි දෙනවා. ඉතින් අපි එතුමාගේ සහයෝගය දෙන්න ජනාධිපතිතුමා. අපි ස්වාධීන අපේක්ෂකයන් තමයි උදව් කරන්නේ. අපි පක්ෂ වෙනස් කළා නෑ. මේ පක්ෂේමම ඉන්නවා. මේ වෙලාව රට බේරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපිට ඒකට කලගුණ සරීමක් ලෙස එතුමාට සහයෝගය දෙන්න තීරණය කළා තිබෙනවා. ස්වාධීන අපේක්ෂකයන් නිසා. ප්‍රේමදාසගේ මැතිවරණේ හාලියල මම දිනු
හැබැයි අපි සජිත් ගාවට ගියේ නැහැ. සියලු දෙනාම ප්‍රකාශ කරේ මේ අවස්ථාවේ ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න පුළුවන් එකම නායකයා හැටියට ඒගොල්ලෝ පිළිගන්නේ වත්මන් ජනාධිපතිවරයයි කියන එක ඒගොල්ලෝ නිල වශයෙන් ප්‍රකාශයටපත් කරා. ඒ වගේම ඒගොල්ලෝ යෝජනාවක් සම්මත කරගත්තා. එළඹෙන ජනාධිපතිවරණයේදී සියලුම පළාත් සභා මන්ත්‍රීවරුන් හිටපු මන්ත්‍රීවරුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පූර්ණ සහයෝගය ලබා දෙන බවට සියලුම පක්ෂවල පළාත් සභාවල මැතිතුමතුරු ආවේ සියලු දෙනාම අත් දෙකම උස්සලා ජනාධිපතිවරට සහයෝගය දක්වනවා කියලා ප්‍රකාශ කරා. මේ රට දිනෝපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නැවත මේ රට බාර අරගෙන ඉතුරු ටිකත් මේක හදලා දෙන්න ඕන ලංකාවේ අපේ අනාගත පරපුර වෙනුවෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පසු කාලේ පසුතැවීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඉස්සරහින් ඉන්න හැම වෙලාවෙම මේ වෙලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දුව කරා ජනාධිපතිවරයා වෙනම අපේක්ෂකයෙක් දාන්න. මට තේරෙන්නේ නැහැ පොදුජන පෙරමුණට අවශ්‍ය පරදින්නද දිනන්නද කියලා. අපිට තේරුනේ පොදුජන පෙරමුණට අවශ්‍ය මේ මැතිවරණේ පරදින්න. ඒ නිසා අපේ පාක්ෂිකය අපිට අතරමං කරන්න බෑ. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අති බහුතරය තීරණය කරා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත්ත ඉතාම වැරදි තීන්දුවක් තමයි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න කියලා. පස්සේ කාලෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ගත්ත තීන්දුව පිළිබඳ පක්ෂයක් හැටියට ඔවුන් පසුතැවිලිවේ. පක්ෂය අපි අයින් කරනවා නම් මහින්දානන්ද අලුත්කම කියලා රත්පත්තලා මුණගමල ජයරත්න නැතුව පොදුජන පෙරමුණට පුළුවන් නම් කියලා මහනුවර දේශපාලනය කරන්න කියලා. පුළුවන් නම් ඡන්ද 500,000ක් ගන්නයි කියලා කියන්නේ. ඒ නිසා මිනිස්සු ඉන්නේ අපි එක්ක. ඒක මැතිවරණයකද බලාගන්න. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බොහොම ආදරය කරන ගෞරවය කරන පිරිසක්. ඒ වගේම අපේ නායකත්වයේ මේ රට බේරගත්ත නායකත්වය මහින්ද රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් අපි ඉතාමත්ම ගරු කරනවා. මෙතනදී තියෙන්නේ පක්ෂය හැර යන එක නෙවෙයි, අපට අවශ්‍ය තියෙන්නේ පක්ෂයේ සිටගෙනම මේ පක්ෂයේ සිදුවන සමහර කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන්න. එවිට අපට යම් යම් තීන්දුව තීරණ ගන්න වෙනවා. අපි ඒ තීන්දුව තීරණ බොහොම හොඳින් ගන්නවා. ඒ වගේම අපේ පක්ෂෙත් ආරක්ෂා කරගෙන යන්න තමයි අපි ගොඩාක් දුරට උත්සාහ ගන්නෙ. මෙහෙමයි රටක් ඉදිරියට ගෙනියන්න එපා. පුද්ගලිකව අපිට අපේ මොන මත තිබුණත් ඉතින් අපි හිතනවා එතුමාට තව අවුරුදු 5ක් අරගෙන දුන්නොත් එතුමා මේ රට නැවත යථා තත්ත්වයට පත් කරයි කියලා. ඉතින් මම විශ්වාස කරන්නේ අනික් කිසිම නායකයෙකුට හැකියාව නැහැ කියලා. ඒ නිසා තමයි මම උදව් කරන්නේ. ශ්‍රී ලංකා පුජන පෙරමුණේ තමයි තාමත්. අපි බලමු බලමු ඔහොම යංගු ඉස්සරහට. ධම්මික පෙරේරා මහත්තයා කියන්නේ දේශපාලන චරිතයක් නෙවෙයිනේ. එතුමා හොඳ ව්‍යාපාරිකයෙක්. ඒ හින්දා දේශපාලන චරිතයක් එක්ක වැඩ කරනවා මිසක්කම් රට හදන්න අපිට ඒ අත්දැකීම් තියෙනවා. පළපුරුදු රාජ්‍ය නායකයෙක් අපිට හදා ගන්න ඕනේ. ඒ හින්දා මෙතන ඉන්නේ. ධම්මික පෙරේරා කියන ඒ චරිතේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔව් අපි දැන් යෝජනා කරා මහින්ද ජනාධිපතිතුමත් එක්ක නැවතත් කතා කරන්න අපේ අගමැතිතුමා ගිහිල්ලා. අපි කැමති එතුමගේ සහයෝගයත් මේත් එක්ක එකතු කරනවා දකින්න අපි කැමති. මොකද අපි මහින්ද ජනාධිපතිතුමට තාමත් අපි ආදරේ. සියලු දෙනා එකට එකතු වෙලා රට ගැන හිතලා ඉදිරියට යන ව්‍යාපාරයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඉතාම හොඳ තත්ත්වයකට මැතිවරණ ක්‍රියාදාමය දියත් වෙමින් තියෙනවා. සියල්ලන්ගේම සහයෝගය ජනාධිපතිතුමාට ප්‍රකාශ වෙමින් තියෙනවා. මම හිතන්නේ නියත ජයග්‍රහණයක් ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී ලබනවා. පොහොට්ටුවේ 90%කටත් වඩා අද මෙතන ඉන්නේ. ඊයේ දවසේ පෙරේදා දවසේ අද දවසේ ගත්තම 90%කටත් වඩා මෙතන ඉන්නේ. දැන් රාජපක්ෂවරු ප්‍රබලව නැතුව ජනාධිපතිතුමාට දිනන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරනවද? අපේ සටන තියෙන්නේ සමගි ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණ මෙහෙවන කණ්ඩායමයි. මේ කඳවුරු තුන තමයි මේ සටනේ ඉන්නේ. එතකොට අපි මේ සටන ජයග්‍රහණය කරන්නේ මහ ජනතාවගේ ආශිර්වාදය. ඉතින් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේ රටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරන්න කටයුතු කරේ. එතුමා වටා තමයි අපේ පක්ෂය හැදුනේ. මම හිතනවා එතුමා නිවැරදිව මේ තීන්දුව ගන්න මේ කෙටි දුරක් දකින අපේ පක්ෂයේ ඉන්න සුළුතරයට උපදෙස් ලබා දෙයි කියලා. මම හිතන්නේ පක්ෂයක මහලේකම්වරයෙක්ට වගකීමක් තියෙනවා තමන්ගේ පාක්ෂික රැක බලා ගැනීම. එතුමා ඒ වෙනුවෙන් කටයුතු කරා නම් හොඳයි. මේමයි මේ තීන්දුව ගත්ත හැම කෙනෙක්ම මීට වඩා රට ගැන හිතන්න ඕනි, තමගේ පාක්ෂිකයා ගැන හිතන්න ඕනි, රටේ අනාගතය ගැන හිතන්න ඕනි.